ඉපදුණු රටට අදහන ආගමට සෙට. අපි සාමාන්‍යයෙන් ඔහොමන කියන්නේ නේද. අපි ඉපදුණු මේ රට අපේ මාතෘභූමිය නිසා මේ රටට ආදරය කරනවා, ඒ ජාතික අභිමන් හැඟුමන් උපදිනවා, රට ගැන අභිමන් ගීත ලියනවා, ගයනවා, මේ සියල්ල. හැබැයි රටේ උපදින්නට කලින් පෙර භවයක සිට උපදින්නට සුදුසු භූමිය කුමක් දැයි සොයා බලා එවිට හැඟෙනවා, දැනෙනවා, පෙනෙනවා උපදින්නට සුදුසු නම් මේ පෘථිවිතලයේ මේ රත්තරන් දිවයින බව. එහෙම සංකල්පනාවක් ගීතයකට එකතු වී අර අභිමන් රටට හිතයිශී ගීතය කිසියම් වෙනස් රටාවකට ලියවුණු අවස්ථා ටිකක් දුලබයි. මෙහෙම කියනකොට ඔබ මා සමග එකඟයි. එහෙම ලියවුණු ජාතික අභිමන් ගීයක් මේ ළඟදී මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දකින්නට අවස්ථාව, අහන්නට අවස්ථාව අපට උදා වුණා. එනිසා අපි හොයලා බැලුවා මේ කවුද තරුණයා, මේ ගී සංකල්පනාව, පද රචනය, සංගීතය සහිතව මේ ගැයුම් ලීලාවන් පාන්නේ කවුද කියලා අපි හොයලා බැලුවා. එතකොට අපිට සියලු සුල මුල හොයා ගන්නට හැකියාව ලැබුණා. අපි ඔහුට ආරාධනා කළා අද නුගසෙවනට එන්නට කියලා. ප්‍රසන්න සිතුවිලි සමග රට ගැන ගීත ලියූ ගැයු ප්‍රසන්න රාජපක්ෂ අවිත් එක්ක ඉන්න. අයිබන් ප්‍රසන්න. ප්‍රසන්න උදෑසන ගවිත් එකතු වෙලා ඉන්නේ. ප්‍රසන්න, මේ දැන් ඔන්න පොඩ්ඩක් කිව්වනේ මේ ගැන. 2005 කිව්වා මේකට මූල බීජය වැටුනේ. කොහොමද ඒක උනේ කියලා කියමු. ඔබ ගැන තොරතුරු කියන්න කලින්, 2005 මූල බීජය වැටුනේ කියන්නේ ඇත්තටම මම මේ ගීතය මම පද රචනය කරේ මේ තනුව උඩනේ. මොකද තනුවෙත් අවසාන ඛණ්ඩය තමයි මගේ සිතට ඉස්සෙල්ලම වැටුනේ. ඉතින් ඒකට අනුව ඒ අවසාන පද දෙක තමයි මම ඉස්සෙල්ලම ලිව්වේ. මොකද 2005 මේක මේ රටේ ත්‍රස්තවාදය, මේ කුරිරු යුද්ධය, ඒ ඔක්කොම තිබුණු කාලවකවානුවක ඉතින් හැමෝටම තිබුණු උණක් තමයි මේක, මේ දේශාභිමානය, දේශය ගැන කැක්කුම ඔක්කොම තිබුණා. ඉතින් ඒ අනුසාරයෙන් තමයි මේකේ අවසාන පද පේලි දෙක මගේ අතින් ලියවුනේ. ඒ මගේ සිතට නැගුණු මේ තනු ඛණ්ඩේ උඩ. ඉතින් ඒ අවසාන පදපේලි දෙක මං කිව්වොත් මේ රට සරුසාරයි, දයද උදාරයි, ඔබ හට බාරයි මෙහි වරුනේ, උපන් බිමෙන් අඩි අඟල් නොදෙව් දෙස රකිව් සදාහෙල දූ පුතුනේ කියන ඒ වාක්‍ය තමයි මට ඉස්සෙල්ලාම මගේ අතින් ලියුනේ. හැබැයි මේ ගීතේ වඩා වටින කොටස වෙන්නේ අර වෙනස් වූ සිතුවිල්ල. ඒක ඔබ ගීතේ ආරම්භයට ගත්තා. ඒ ගැන අපිට ටිකක් කියලෙමුකෝ. ගීතේ බලන්න අහන්න කලිතේ ආරම්භයට ඒක ආවේ මොකද, මේ ගීතේ උඩ ඉඳලා පහළට ලියවිච්ච ගීතයක් නෙවෙයි, පල්ලෙහාම ඉඳලා උඩට ලියවුණු ගීතයක්. ඉතින් ඊට පස්සේ මම රට ගැන දෙවනි ඡේදයේදී රට ගැන ගුවා. ඊට පස්සේ මට මගේ සිතට නැගුණේ මේක මේ ආකාරයෙන් ලියවුණා නම් ගොඩක් හොඳයි කියලා තමයි මට ඒ සිතුවිල්ල. ඒක එකපාරට ආපු සිතුවිල්ලක්. ඒක කොහොමද ආවේ කියලා මට ඒක විස්තර කරන්න අමාරුයි. ඉතින් ඔයක ඉපදෙන්න ඉස්සෙල්ලා මේ රට ගැන හොයලා ඉපදිලා, මොකද මේක අර අපි උඩින් ඉඳලා බලනකොට ඉස්සෙල්ලම පේන්නේ උස තැන්නේ කඳු මුදුන් නලම් මන. ඉතින් සිරිය පාද දැකලා ඒ විදිහට ඒ ප්‍රවිෂ්ටය ගත්ත කොහොම හරි ඒක අවසාන ටික ලියවෙච්ච විදිහ මටවත් හිතාගන්න බැහැ. ඉපදෙන්න කලින් සුදුසු භූමියක් හෙව්වා. එතකොට මේ රන් දිවයින හම්බුණා. ඊට පස්සේ මේක ඉපදුනා. ඉපදුනාම ෂා මේක අරුමය කියලා හිතුණා. මේ ගීතය අහන්න පද, ගී සංකල්පනාව, තනුව, ගායනය ප්‍රසන්න රාජපක්ෂගේ. ඉපදිය යුතු බැවිනි නිජ වින මම සෙවිනි, මෙතියත දෙස බැලිනි මට සිරි ලක නැත ගැටුනි, තව එහි තතු සෙවිනි උස සමනල ගිර පෙනුනි, බොදු හඬ කන දැකුනි මම සිරිලක ජනිත කුනි, මාසත පින් මදු මේ ඇයි මම විය වීමුත් දොරගුළු මට ඇරුනේ සුන්සලින් ගෙන්න
කැලනි වලවේ අතික්‍රමමි සරසයිලක් සිරිමි ඇගේ ඔොද තෙද පතුරමිනි කෙත් රතු ගහන පුසුන්නිද හසද තිබේ සිත්වල කුළුව නොගුණේ ලකු මවගෙන් ලැබි වරණේ මාගිමානී සිරිලක් මවමී ඔබ ගුණ වලමින් මම සැනසෙන්නේ ඔබනින් උපරින් හැම මව එකහින් වේවා මගේ රටලක් මවුනේ වටවට ඇති සයුරින් දිය ඇලි ජන දහරින් කදුකරේ සිසිලින් ලොව දනමන ඇද ගනින් නෙත් කලු දසුන කොහේ සීගිරි සිරිදලනා මහිමේ ලකු මල්හට ඇති සරණේ රට සරුසාරයි දය දෙව්ලාරයි ඔබ හට භාරයි මෙහිවරුනේ උපන්නේ මෙන් අඩි අඟල් නොදියු ලෙස රකිව් සදා හෙළතු පුතුනේ නමාමැතිලන් කරම්ගැඳුම් සිත පස දෙමී උපදින උපදින් හැම පවයකදින් මේවා මගේ රටලක් මවුනේ ගහලා ඉන්න මේ භූමිය හරි වාසනාවන්තයි අපි හරි වාසනාවන්තයි කියලා දැනෙන ප්‍රසන්න මේ ගීතය හරහා දැන් ඔබ වෘත්තීය නිදිකිරීම් ක්ෂේත්‍රය තමයි නියෝජනය කරන්න නමුත් ඔබ තුළ ඉන්න මේ ගීතනු රචකයා හැමත ගීපත රචකයා එතන මේ සංගීත ශිල්පියා මේ ශිල්පියා කොහොමද එළියට එන්නේ මොකද මේ ආභාෂය කොහොමද මේක ආරම්භය සිද්ධ වෙන්නේ මේකේ ආරම්භය ඇත්තටම අද ඊයේ පටන් ගත්ත තප්පරයක් දෙන්න වෙලාව මතක් කරගන්න ඔබේ ආදරණීයයන් ගැන බලාගන්නේ කවුද සිංකුණයි ඉතින් ඇත්තටම මේක අද ඊයේ ඇති වෙච්ච දෙයක් නෙමෙයි අර අසේල මුලින්ම කිව්වා මම හිතන්නේ මේකේ විස්තරය 2005 ඉඳලා ආවා කියලා ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ මම උත්සාහ කරන දේක ප්‍රතිඵලයක් තමයි මේක හැබැයි මගේ මේ සහජ දක්ෂතාවයක් කියලා කියන්න පුළුවන් මොකද මම ඇත්තටම මේ සංගීතයේ විෂයක් විදිහට හදාරලා නැහැ කිසිම අවස්ථාවක. ඉතින් මගේ කනට ඇහුණු විදිහට බොහොම ආදරෙන් වැළඳගත් කෙනෙක් තමයි පණ්ඩිත ඩබ්ලිව්.ඩී. අමරදේව මහත්ම බොහොම උන්ටදී වැළඳ ගන්නවා. එන්නේ කතාව හරි රසවත්. ඇත්තටම පණ්ඩිත අමරදේවයන්ගේ ගීතවලට මම සෑහෙන ඇලුම් කරා. දැනටත් ඇලුම් කරනවා, ඉස්සරහටත් ඇලුම් කරා. මම හිතන්නේ මම විතරක් නෙවෙයි මුළුමහත් ශ්‍රී ලාංකීය ජනතාවම මේ පණ්ඩිත අමරදේවයන්ට සෑහෙන ආදරය කරනවා. ඉතින් මගේ මේ ගායන කුසලතාවයට යම්කිසි ආභාෂයක් වෙන්නත් ඇති මේ පණ්ඩිත අමරදේවයන්ගේ ගායන කරන විලාසය. මොකද මම ගොඩක් මහන්නේ මොකද මම යන එනකොට හැමතිස්සෙම නිතරම මමුණන ගීත යන එනකොට නිතරම කියන ගීයක් පණ්ඩිත අමරදේවයන්ගේ ගීයක් ඔබේ හඬින් අහන්න තියෙනවා නම් කියලා දැන් යෝජනා වුණා තිලිනත් එහෙම සූදානම්ින් ඉන්න සංගීත සභාවෙන්. එහෙනම් මොකද ගායන කරන්නේ? අපි මුලින්ම ගායනා කරමු පණ්ඩිත අමරදේවයන්ගේ වසන්තේ මල් කියන ගීතය. හොඳයි හොඳයි. වසන්තේ
කැකුලක් සේ ඉනැහි ඔබ සිටියේ පෙළ පෙරදුටු ගීතය පිළිබඳව කතාභාගරෝ තින් දැන් එක 2005 මූලබීජය වැටිලා ලියවිලා තිබිලා දැන් එළියට එන්නේ මේ මෑත කාලේනි. දැන් පහුගේ රට ගැන හැඟුමන් ඉපදිච්ච රට ගැන වැඩියෙන් කතා කරපු කාලේ මෙවැනි ගීත බොහොමයක් ඉපදුනා. ඔබට කනගාටුවක් නැද්ද ඒ කාලේ මේ ගීතය එළියට ආවනම් ඊට වඩා රටට දැනෙයි රටට සේවයක් වෙයි කියලා එහෙම හැඟුමක් නැද්ද? ඇත්තටම කනගාටුවක් තියෙනවා සෙල. ලොකු කනගාටුවක් තියෙනවා. මොකද මේ ගීතය එක එක හැලහැප්පීමට ලක් වෙලා මේ අවසානයේ 2004 නිදහස් දවසේ එළි දක්වන්න වෙච්ච ගීතයක්. ඉතින් මේක මීට ඉස්සරත් එක එක මම මේ ගීතය මං හිතන විදිහට හතර පාරක් විතර පටිගත කරලා තියෙනවා තැන් හතරක. එහෙම පටිගත කළා ඒකකින්වත් සැටිස් වෙන්නේ නැහැ. මිසයිමකටපත් වෙන්නේ නැතුව සමහර අවස්ථාවලදී මේ ගීතය මට මතක හිටියට 2008 ජාත්‍යන්තර කාන්තාදිනේ මේ කියන්නේ ලංකාවේ තිබුණු ඒ උත්සවයක් තිබුණා මේ පෙරේ බැවේ අර තිබුණු මේ අයිලන්ඩ් එකේ. ඉතින් ඒකේ තේමා ගීතය විදිහට මට මේක ගායනා කරන්න සිද්ධ වුණා ඒ 2008. ඉතින් එහෙම ඒ වගේ මට කියනවනම් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා කියන්න මේ ගීතයට සම්බන්ධ. දැන් ප්‍රසන්න රාජපක්ෂ කැමති ප්‍රසන්න රාජපක්ෂ කියන පද රචකයාටද ප්‍රසන්න රාජපක්ෂ කියන තනු නිර්මාණ ශිල්පියාටද ප්‍රසන්න රාජපක්ෂ කියන ගායකයාටද නැත්නම් මේ තුනටමද? නෑ මම තුනටම කැමති. වැඩිපුරම කැමති කියලා නේ අසේලහනේ. ඉතින් වැඩිපුරම කැමති ප්‍රසන්න රාජපක්ෂ කියන ගායකයාට. හොඳයි අපි තවත් ගීතයක් එහෙමනම් ඔබේ හඬින් අහමු. මොකද ඔබත් ගෑන්න තමයි වැඩිපුර කැමති කියලා යෝජනා වෙන්නේ. අමරදේවයන්ගේම ගීයක් ගීතයක් පටු අදහස් නම් පවරින් ලෝකයේ ගීතය. මොකද ඒකත් දේශාභිමාන ගීතයක්. පටු අදහස් නම්
හිතෙන සිතනත හැකි ඔයිද එම් නිදහස ස්වර්ගරාජත මාගේ දේශ අවදි කරනු මැන යානනේ සත්‍යය පත්වමින් ගලනා පිරිසිදු වචන කොහෙද ඇත්තේ ගතානුගතිකව පැවතෙන සිරිතේ මරු කතරට පැදිලා නිර්මල ජල ධාරාව ස්වර්ගයේ සිනේ ගෙලී නොගියේ ඉදිරිය වෙත ඔබ මා සිත යොමා ඇත්ත කොතැනක එහි නිදහසේ සංගරාජනත මාගේ දේශ අවදි කරනු මැන යානනේ හස්නම් පවුරින් ලෝක කැබලිවලට නොවෙදී ඥාන නිවහල් වූෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොයිද එහෙම් නිදහසේ ප්‍රසන්න බොහොම ස්තුතියි හරිම මිහිරි ප්‍රසන්න පාසල අධ්‍යාපනය ලැබුවේ මම කොළඹ මහානාම මහාවිද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ තමයි පාසල් අධ්‍යාපනය දැන් මේ ගීතයත් එක්ක අනාගතය පිළිබඳ බලාපොරොත්තු කොයි විදිහටද ගොනු වෙලා තියෙන්නේ තව ගීතයක් ලියවේ ඔව් තව ගීත ඇත්තටම ලියවේ නෙමෙයි ලියවිලා තියෙනවා තව ගීත ඒවා කියවිලා නෑ ඒවා කියවිලා ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඉදිරියේදී කියන්නේ බොහොම මෑත කාලයේදී මොකද දැන් මේ ගීතය දැන් විකාශනය වෙනවා ගොඩක් නාලිකාවල් වල. ඉතින් මම බොහොම මෑත කාලෙදී තවත් මගේ එක ගීතයක් රූප රචනයත් සමගම මගේ රසිකයන්ට බාර කරන්න කියලා හිතාගෙන ඉන්නවා. හොඳයි. ඈන් එහෙනම් අපිට සාකච්ඡාවට කණ්ඩායම ස්තුතිවන්තන ප්‍රසන්න හොඳ සහයක් ලබා දෙන තිලන තුෂාර ප්‍රමුඛ වාද කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. නරද චතුරංග අසංක සම්පත් සුරංග මේ සියලු දෙනාට ස්තුතියි. මේ පුංචි වෙලාව රස ගන්නවන්නට අපිට එක්ක අසු වුණාට. හොඳයි. එහෙනම් ප්‍රසන්න බොහොම ප්‍රසන්න දවසක ඔබ මේ ඉතාම ආකර්ශනීය ගීතයක් සමග තමයි අප හමුවට ආවේ. අපි එහෙමනම් ඉදිරියේදී ඔබේ නිර්මාණත් එක්කත් ඔබට අත්දැක සපයන්නට ජාතික රූප වාහිනිය සිටින බව මතක් කරමින් ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සමුදෙන්න. අයිබෝ.